දිවයිනේ මේ දිනවල ප්‍රධාන වශයෙන් බොහෝ පළාත්වල වියලි කාලගුණික තත්ත්වයක් තියෙනවා. කෙසේ නමුත් මේ නිතිදිග මෝසම හේතු කොටගෙන සාමාන්‍ය මේකේ ප්‍රබලතාවය අඩු වෙලා තියෙනවා යම් නිතිදිග කොටසේ. අතරින් පතර වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. අපි දැනට ප්‍රකාශ කරන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මැද වෙනකම්ම වර්ෂාපතනයේ වැඩිවීමක්. ඒ කියන්නේ අන්තර් මෝසම් කාල පරිච්ඡේදයේදී එල්නිනෝ සංසිද්ධියත් එක්ක වර්ෂාපතනයේ වැඩිවීමක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. මේ අතර වියලි කාලගුණයේ හේතුවෙන් අලියතුන් 6000කට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බවයි පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේ. නියඟයත් එක්ක අලියතු 6000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වීමේ අවදානමකට පත් වෙලා තියෙනවා. මේ අලියතුන්ගෙන් සමහර අලියතුන් මේ වන විට ජලය නොමැතිව උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඔවුන් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් වහාම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල් වෙලා ඒ වගේම විද්‍යාත්මක දැනුමට අනුකූලව කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒකම අපි කියන්න ඕනේ හැම වන උද්‍යානයකම දඩයම් ඉහළගිය ස්වරූපයක් වන උද්‍යාන ආශ්‍රිත ප්‍රේරක කලාපවල දඩයම් ඉහළගිය ස්වරූපයක් දකින්න ලැබෙනවා. මේ රටේ ජනතාවට කියනවා විශේෂයෙන්ම වැඩිපුරම සිද්ධ කරන්නේ කුඩා දියවලවල් වලට විස රසායනයක් එක් කිරීමෙන් ඒවා පානය කරන්න යන සතුන් මරා තමයි මස් විකිණීම සිද්ධ වෙන්නේ මේ වැනි කාලවල. මේ කාලේ දඩ මස් මිලදී ගැනීම, ළඟ තබා ගැනීම, ආහාරයට ගැනීම සහ ශීතකරණයේ ගබඩා කිරීම මේ විස හඳා අනිත් ආහාරවලට පවා යන්න පුළුවන්. ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට මරණීය අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒකන්ද මේ මොහොතේ දඩ මස් ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. මේ මොහොතේ දඩ මස් යම් තැනක විකුණනවා නම් ඒ පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න. නියඟය දුරුකර රටට වැසි ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික සබරගමු මහසමන් දේවාලයේ ආශිර්වාද අබතෙල් පහන් පූජාවක් සහ වැසි පිරිත් දේශනාවක් සංවිධානය කර තිබුණේ මේ ආකාරයෙන්. නියඟයේ දුරවෙලා වර්ෂාව ලැබිලා සැප සම්පත් බෝ වෙලා හැම දිනාටම සැනසීම උදා වීමට හේතු වාසනා වේවායි කියන රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.